डायलॉग की वो अभी हम ओलूटे स्मार्टफोन का कॉल्स नेता डेटा विन बुलवाने नमूत वाला डायलॉग स्मार्ट फ्लीट सॉल्यूशन अभी मीट कल कथा करा एक अभी कथा करा मे देवल अमतर कहमद श्रीलंका बिजनेस वोलट स्मार्ट विधियाट सॉल्यूशन देने अभी तो श्रीलंका स्मॉल मीडियम लार्ज स्केल के ओनेम बिजनेस विविध विधियाट तमेंगे बिजनेस इंप्रूव करगा डायलॉग एंटरप्राइज आयतने कटयुत करें ඉතින් මේක නම් අපි කලින් කතා කරමු නිසාම මම හිතන්නේ අද අපි මේ ඇවිල්ලා ඉන්න ටී ෆැක්ටරිය මොකද වෙන්නේ කියලා කතා කරන්න කලින් අපි කලින් කරපු වීඩියෝ ක්ලිප්ස් කීපයක් බලලා ඉමු. දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් අපි කලින් ඩයලොග් ස්මාර්ට් ෆ්ලීට් සොලියුෂන් එක හරහා මොනවද ශ්‍රී ලංකාව ඇතුළත කරලා තියෙන්නේ කියලා ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලමු ඇයි මේ අපි ටී ෆැක්ටරි එකට ආවේ. ටී ෆැක්ටරි එකට කොහොමද ඩයලොග් ග්ලාස් ස්මාර්ට් විදියට සොලියුෂන් එකක් දෙන්නේ. මේක ගැන අපි කතා කරන්න ටී ෆැක්ටරි ඇතුළටම යමු. අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ පාත්‍ර රට නිෂ්පාදනයේ ප්‍රමුඛ වෙච්ච වගින් සමෝ ව්‍යාපාරේ රැකඩ හෙන පුජ්ජලික වෙබිලි සමාගමට තමයි ඔබතුමෝ ඇවිල්ලා ඉන්නේ. අපි ඇත්තටම ගත්තොත් එහෙම ලංකාවේ ප්‍රධානම තේ නිෂ්පාදකයෙක් විදිහට තමයි කරන්නේ ලක්ෂ 10කට වඩා තේ අපි නිෂ්පාදනය කරනවා. කර්මශාලා 14ක් වගේ ලොකු සමෝ ව්‍යාපාරයක් මේක. ඉතින් අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් ජාත්‍යන්තර කීර්තියටපත් ආයතන මොකද හේතුව තේ වලින් ගන්න තියෙන උපරිම සම්මාන අපි සමෝ ව්‍යාපාරයක් විදිහට අරන් තිනවා. ඉතින් දැනට අපි මේ ආයතන තව මේ ලංකාවට ඩොලර් ගේන්න තමයි පවත්වගෙන යන්නේ වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගේන්නේ ඇත්තටම අපි ඉතින් කුඩා තේවතු හිමියොත් පෝෂණය කරගෙන රට විශාල සේවාවක් කරන ආයතන මේකයි තමයි ඇත්තටම ගත්තොත් එහෙම අපිට තිබිච්ච ලොකුම අභියෝගයක් තමයි අපේ ආයතන 14 තුරම අපිට මේ ගුණාත්මක තේ නිෂ්පාදනයක් කරන්න ඕනේ. ඉතින් ගුණාත්මක තේ නිෂ්පාදනයක් කිරීමේදී ඇත්තටම තේකට වෙන හානිය අවම කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි ආයතන සතු අපි මොකද වාහන වලින් තමයි අපි දළු ගෙන්නන්නේ. ඉතින් එතෙන්දී අපිට තිබි ලොකුම අභියෝගය තමයි දළු ප්‍රමාද වීම. ඉතින් මේ ප්‍රමාද වීම අපි නොඑක් විදිහට අපේ දළු මහත්වරයෝ එක්ක දන්නනෝ දත්තද හේතු දක්වනවා. ඉතින් අපිට ඇත්තටම මේ නව තාක්ෂණයත් එක්ක අපිට ඒක ගොඩක් අඩු වුණා. ඒකින් අපි ගොඩක් ඇත්තටම මේ වෙනකොට හානිය අවම කරගෙන තිනවා. ඒ වගේම ජාත්‍යන්තර සම්මාන ගොඩක් මේ වෙනුවෙන් අපිට ගන්න ලැබීම ලොකු සතුටක් ඇත්තටම. ඇතරම අපිට ගොඩක්ම අභියෝගයක් කියලා තිබුණේ මේ උද්දමනයත් එක්ක වාහන මේන්ටේනස් කරනකොට ලොකු පිරවැයක් දරන්න වෙනවා. ඉතින් මොකද අපි ඇත්තටම කොස්ට් එකකට කරන්නේ මේක. ඉතින් එතකොට අපිට තිබිච්ච ප්‍රශ්න තමයි වාහන ප්‍රමාද වීම සහ මේ වාහනවල ස්පෙයාපාර්ට්ස් එතකොට තෙල් අද ලොකු ප්‍රශ්නයක් කියලා දෙන තෙල්. ඉතින් මේ සියල් අපිට දත්ත වශයෙන් ගන්න ඒක කිලෝමීටර් ගානකට කොච්චර දුරවද කියන එක අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් අපි ලිව්වට ඒක ෆිගර්ස් හරියටම නැති ඉඳ තමයි අපිට ඇත්තටම ඊට පස්සේ මේ ඩයලොග් ආයතනෙ මේ GPS තාක්ෂණය මෙහෙම ගොඩක් දුර සාර්ථකයි කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඒ හින්දා අපිත් ඇත්තටම මේක ආදේශ කරා. ඒක ලොකු අපිට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු දෙයක් අපිට මේ දේ පවත්වාගෙන යන්න. අපිට ඇත්තටම ලොකු අභියෝගයක් වුණේ මොකද අපි දළු මාත්‍යෙකින් ගන්නකොට ගියන් ලොරිය ආවල්තන ගන්න ආවල්තන නවතුනයි කියන එක. ඉතින් ඇත්තටම අපිට මේ GPS තාක්ෂණ ඉස්සර අපි බලනකොට මේ ලොරිය ආවල්තන හැමදාම නවත්තනවා නම් අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි ඒක ෆලෝ කරනකොට ඇත්තටම ඒගොල්ලොත් ඒක අවබෝධ කරගත්තා. මේගොල්ලෝ නිතර නිරන්තරයෙන් අපි ඒගොල්ලෝ අවධානයෙන් ඉන්නේ කියලා. ඉතින් ඒ වගේම අපිට ගිය තෙල් වියදම් එහෙම අපි හරියට බලනකොට අපිට ඒක ලොකු සර්වින් එකක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ස්මාර්ට් ෆ්ලීට් කියන්නේ අපේ අලුත් දෙයක් නෙවෙයි. බොහොම හුරුපුරුදු මාතෘකාවක්. මම හිතා කරන්නේ යන්නේ මේ රැකඩ හෙන ප්ලාන්ටේෂන් එකට කොහොමද මේ ස්මාර්ට් ෆ්ලීට් සොලියුෂන් එක ඒගොල්ලන් පාවිච්චි කරේ කියලා බලන්න. දැන් අපි ගත්තොත් ප්ලාන්ටේෂන් එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ මූලික වශයෙන්ම තියෙනවානේ දළු එකතු කිරීම. ඒ කියන්නේ ප්‍රධානම දේ. ඒක දළු එකතු කරන්න අපි ගත්තොත් ලොකු අපසරියක දළු එකතු කිරීම සිද්ධ වෙනවා. ඒක කිලෝමීටර් 50ක් ඒවා 80ක් ඒවා. ඒතකොට මේකට ඒගොල්ලන් විශාල ලොරි ප්‍රමාණයක් හෝ ට්‍රැක්ටර් හෝ යම් කිසි වාහනයක් ඒගොල්ලන් යොදා ගන්නවා. ඒක ගත්තොත් ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මම හිතන්නේ අපේ ෆැක්ටරි මැනේජර් මහත්මයා කතා කරා මිස්ටර් මලුෂාන් මේක එයා කිව්වා මූලික ප්‍රශ්නේ එකක් තමයි මේ වගේ වාහන කොයි කොයි තැන්වල ඉඳන්ද පටන් ගන්නෙ සහ කොයි රූට්ස් එක ඒගොල්ලන් ගමන් කරන්නේ ඒ ගැන ඇත්තටම අවබෝධයක් තිබුණේ නැහැ මේගොල්ලන්ට පටන් ගන්නෙදි. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ දළු එකතු කරන මහත්වරු ඒ වාහනේ අරගෙන කොහරි නවත්තන් ඉන්නකොට තේ බොනවා මොකක් හරි යම් යම් දේවල් වල යෙදී සිටිනවා.
අවස්ථාවේදී ප්‍රශ්නේ තියෙන්නේ මේ ගේන දළු ටික යම්සි පැගානක් ඇතුළත මේ ෆැක්ටරියට එන්න ඕනේ. නැත්නම් ඒකේ තියෙන ගුණාත්මක භාවයේ ඩැමේජ් වෙනවා. හානි වෙනවා. එතකොට ඇත්තටම දැන් ෆැක්ටරියේ අවබෝධයක් තියෙනවා දළු කොච්චර ප්‍රමාණයක් එකතු වුණාද? ඒ කියන්නේ මේ අවස්ථාවේදී කොච්චරක් යන හරියටම පයයි විනාඩි ගානටම අපි දැනගන්න පුළුවන්. ඔව් ඒත් එක්කම අපිට තවත් දෙමන වාසියක් තමයි දැන් මේ වාහනයක් ගත්තොත් මේ වාහනේ නඩත්තු කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. නිසිකාලට වාහනය නඩත්තු කරේ නැත්නම් මේ වාහනේ තියෙන ගුණාත්මක භාවයේ සඳහපාත කරන්න බෑ. ඉතින් මේ ආසනයක් වශයෙන් මේ වාහන 200ක් වගේ ලොකු ප්‍රමාණයක් දුන තැනක ඒක දැන ගැනීම මම හිතන්නේ ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ මේන්ටනන්ස් පැත්තට. ඉතින් ඒකෙදී අපි මුලින්ම කරපු දේ තමයි මේ මේ ඩීටේල්ස් එක අපි වාහනේ වාහන තියෙන වර්ග මොනවාද? එතකොට මේවල දුන මයිලේජ් එක ඔක්කොම අරගෙන සිස්ටම් එකට ෆීඩ් කරලා පස්සේ එදා සිටම අපිට පුළුවන් මොකක් ඉන්ජින් රිපයර් එකක් හරි මේන්ටනන්ස් එකක් හරි කෝ ෆිල්ටර් මාරු කරාද හැමදේම අපි සිස්ටම් එක අප්ඩේට් කරනවා. ඉතින් ඊළඟට අපිට මේක ආය රිපයර් එකක් හරි මොකක් හරි කරන්න දෙන්නේ කවද්ද කියලා සිස්ටම් එකම ඇලර්ට් කරනවා. මේ ෆැක්ටරියට තියෙන දැන් මේ වගේ යන්න ගියාට පස්සේ නොඑක් මාර්ග තියෙනවා අපිට යන්න පුළුවන්. කෙටි මාර්ග තියෙනවා, දුර මාර්ග තියෙනවා, කැලිච්ච පාරවල් තියෙනවා, හොඳ පාරවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අන්තිමට ෆැක්ටරිය දැනගන්න අවශ්‍ය කොච්චර ඉක්මනට මට ඒ ටික ගේන්න පුළුවන්. ඒත් එක්කම උපරිම කාර්යක්ෂමතාවය පාවිච්චි කරලා. ඒ කියන්නේ තෙල් වේවා, වෙලා වේවා, වාහනේ කැඩෙන බිඳින ඒ දේවල් එක්ක බලුවොත් ඒ හැම දෙයක්ම ඔප්ටිමම් රූට් එක කියලා කියන්නේ අපි. අන්නේ ඒ දේ ළඟා කරගන්නේ කොහොමද? ඒක දැනගැනීම වෙනස අපිට පුළුවන් රූට් ඔප්ටිමයිසේෂන් වගේ නවීන තාක්ෂණයක් තියෙනවා. ඒතොර එමගින් ඇත්තරම කාලයද ශ්‍රමයද හැමදේම අපි ඉතුරු කිරීම හැකියාවක් තියෙනවා. තවත් දෙයක් තමයි තවත් එතනින් එහාට අපි ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් ඕ වගේ ලෝරියක්ට අපි රූට් එකක් නිශ්චිතව අපි හඳුනා ගන්නවානේ. හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් දැන් හිතන්නකෝ මේ ලෝරිය කිලෝමීටර් 55ක් දුවනවා දවසකට. ඒ 55 එතකොට ඕක පහුදාර 58 වෙන්න 60 වෙන්න 45 වෙන්න බෑනේ. ඒ රූට් එකේ දුවනවා නම් ඒ ගානම තමයි දුවන්නේ. නමුත් ඒ රූට් එකේ යම්සි වෙනසක් වුණොත් ඒක අපිට දැනුවත් කිරීමක් නැත්නම් ඇලර්ට් එකක් කරන්න පුළුවන් මේ මැනේජ්මන්ට් එකට. ඒතකොට දන්නවා මොකක් හරි එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒක මැනේජ්මන්ට් එකට ඒක බලන්න හැකියාවක් තියෙනවා. චනුක්ස් ඔයා කිව්වා වගේම ඇත්තටම ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයේ අභිප්‍රාය වන්නේ ස්මෝල් මීඩියම් ලාර්ජ් කියන මේ බිස්නසස් ලංකාවේ තියෙන. මෙයාලගේ හැමෝගෙම තියෙන මේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න වලට තාක්ෂණය භාවිතා කරගෙන උත්තරයක් හොයලා දෙන එක තමයි අපි කරන්න හදන්නේ. ඉතින් අද ඔයාලා දැක්කා කොහොමද මේ ටී ප්ලාන්ටේෂන් එකට ඇවිල්ලා අපි කොහොමද අපේ තාක්ෂණය පාවිච්චි කරේ කියලා. ඒ වගේම හිතන්න මැනුෆැක්චරින් වෙන්න පුළුවන්, ඇපරල් වෙන්න පුළුවන්, ලොජිස්ටික්ස් වෙන්න පුළුවන්, මේ ඕනම ඉන්ඩස්ට්‍රි එක තියෙන ප්‍රශ්න වලට අපි ගාව උත්තර තියෙනවා. ඉතින් අපි කැමති හැමෝටම ආරාධනා කරන්න ඔබ ගාව තියෙන ඕනම ප්‍රශ්නයකට අපිට කතා කරන්න අපි ගාව විසඳුම් තියෙනවා. අපේ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්, නැත්නම් ඔබගේ ඩයලොග් අනුග්‍රාහකයට කතා කරන්න පුළුවන්, නැත්නම් අපේ ඊමේල් එකට ඒවලා අපිත් එක්ක කතා කරන්න. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ගැනීම තමයි අපේ එකම අභිප්‍රාය. ඉතින් දැන් ඔයාලා දන්නවා මොකක්ද මේ ඩයලොග් ස්මාර්ට් ෆ්ලීට් සොලියුෂන් එක කියන්නේ. ශ්‍රී ලංකාවේ ඕනම ලෙවල් එකේ බිස්නස් එකකට තමන්ගේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්න ස්මාර්ට් සොලියුෂන් එකක් ඕන නම් ඔයාට පුළුවන් කලින් අපේ ඩයලොග් එකේ එක්ස්පර්ට්ස්ලා කතා කරා වගේ ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් වලට ඒගොල්ලන්ගේ කන්ටැක්ට් ඩීටේල්ස් හරහා ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන ඔයාගේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්නත් ඩයලොග් ස්මාර්ට් ෆ්ලීට් සොලියුෂන් එකක් අරගන්න. ඉතින් සුපුරුදු විදියට ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේකේ තියෙන දේවල් අත්හදා බලන්න. එහෙම නැත්නම් තවත් මේක දැනගන්න ආස කෙනෙක් එහෙම නැත්නම් මේක වැදගත් වෙයි කියලා කෙනෙක් හිතනවා නම් එයා වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ඊගොල්ලෝ සිංහල ගීක් ෂෝ එකෙන් අපි අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.